ගරුතර පූජ්‍ය පක්ෂයෙන් අවසරයි අපි එක් අද එකතු වී සිටින ඉස්ලාමීය විද්වතුන්ගෙන් අවසරයි ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන් අවසරයි ඒ වගේම ජාතික ජනබල වේගයේ මේ වේදිකාවේ ඉන්න අපේ සියලුම සභිකයන්ගෙන්ද අවසරයි ඇත්තටම අද විශේෂිත දවසක් අපිට හරි ආදරයෙන් මෙන්න මෙතනට මොකක් වුණත් ඉස්සර ඉඳන් දිගටම ජාතික ජනබල වේගයත් එක්ක එකතු වුණ මාලිගාවත් සියලු දෙනාම ආමන්ත්‍රණය කරන්න අද අපිට මෙන්න මේ වාග්ය ලැබෙන එක ගැන මම බොහොමත්ම සතුට වෙනවා මාලිගාවත් ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි ලංකාවේ වෙනද වගේ නෙමෙයි මේ දවස් මාලිගාවත් ගුණත් මොකක් හරි මට්ටමකින් අද ටිකක් වෙනස් අපිත් එක්ක හැමදාම ඉන්න සහෝදර සහෝදරියෝ මෙතන ඉන්නවා හැබැයි සමහර විට මිට කලින් අපිත් එක්ක එකතු නොවන පිරිසකුත් මෙතන ඉන්නවා අපි ඒක දන්නවා මොකද එහෙම එකතු වෙන්නේ යම්කිසි වෙනසක් යම්කිසි විසඳුමක් හොයාගෙන තමයි දැන් අපේ ලංකාවේ ජනතාව මාරිමාවත් එක්ක මෙහෙම එකතු වෙන්නේ අපි ලංකාව පුරාම මෙන්න මේ වගේම ජන හමු කරනවා ඒ හැම ජන හමුවකම මෙන්න මේ වගේ පිරිසක් එකතු වෙනවා ඇයි ඒ අපිට අපේ ජීවිතේ වෙනසක් ඕනේ අවුරුදු 74ක් තිස්සේ මෙන්න මේ වගේ වේදිකා ඉස්සරහා එක එක පක්ෂ එක එක ඡන්ද පොරොන්දු දීලා තියෙනවා ඒ ඡන්ද පොරොන්දු විවිධාකාරයි අවුරුදු කීයක් තිස්සේ මෙන්න මෙතන ඉන්න අපේ සහෝදර සහෝදරියෝ වෙන පක්ෂවලට ඒගොල්ලෝ මොකක් හරි දෙයි කියලා බලාපොරොත්තු වෙන තමාගේ අසල්වැසියෝ තමාගේ පවුලේ අය තමා ආදරය කරන අය බස්සර නගලා ගෙනියලා තියනවාද රැස්වීම වලට අපේ දන්න කරන අයව කැන්වසින් ගෙනියන්න අපි ලෑස්ති වෙලා ඉනවා මොකද අපි හිතනවා අපි මෙන්න මේ දේශපාලනික ක්‍රියාදාමයකට මොකක් හරි විදිහකට අත ගහලා තිබ්බොත් අපිට අන්නේ අදාළ මන්ත්‍රීගෙන් යම් කිසි ලැබීමක් තියනවා කියලා. ඉතින් අපි හැමදාම එක එක බඩුමලු ඡන්ද පොරොන්දු වලට හිර වෙලා තමයි අපේ ජීවිතය ගෙනියලා තියෙන්නේ. හැබැයි මම මෙතන හරි වැදගත් ප්‍රශ්නයක් අහන්න යනවා මෙතන ඉන්න සියලු දෙනාගෙන් පුළුවන් නම් උත්තර දෙන්න. අපි බැහැලා මෙන්න මේ දේශපාලඥයෝ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. හරිනේ? අපි වැඩ කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ව දිනවන්න අපේ ශ්‍රමය අපේ කාර්ය සම්පූර්ණයෙන්ම කැප කරලා තියෙනවා මම ඔබගෙන් අහන්නේ සහෝදර සහෝදරියන් මෙන්න මෙච්චරයි ඔබ දිනනද ඔබ දිනනද සහෝදරයෝ ඔබ දිනනද අපේ ජීවිත ගැන පොඩ්ඩක් බලමු පොඩ්ඩක් හිතලා බලමු අපේ දරෝ දිනනද නැහැ අපි දිනලා නැහැ අපේ දරුවෝ දිනලා නැහැ අපේ අම්මලා තාත්තලා වැඩිහිටි අම්මලා තාත්තලාට මෙහෙත් නැතුව ඒගොල්ලෝ දිනලා නැහැ. අපි දන්නවා. අපේ ගෙවල් අපි හැමදාම මේ කතා කරන්නේ මේ රටේ තියෙන අර්බුදය ගැන අපි කතා කරනවා. හැබැයි අපි ගෙදර තියෙන අර්බුදය ගැන කතා කරමු. අපි යන යන තැනේ ගැන කතා කරනවා. ගෙදර තියෙන පීඩනය. එක පවුලක තියෙන පීඩනය සහෝදරයා කොච්චරද? මෙතන ඉන්න අම්මලා තාත්තලාට රස්සාවල් නැති වෙලා ඉස්සර පඩිය තාමත් සමහර විට ඒ පඩියම ලැබෙනවා ඇති. හැබැයි දැන් කඩවල් වල කෑම ගණන් ගිහිලා. කඩවල් වල අයගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. අපි දන්නවා. ආහාර උද්ධමනය 95%කින් වැඩි වෙලා. මිනිස්සුන්ට කන්න බෑ. මිනිස්සුන්ට කන්න නෑ. අපි හම්බවෙන අම්මලා විශේෂයෙන් පරිශීකාවක් හැටියට යන යන තැන අපේ අපි හම්බවෙන අම්මලා අඬ අඬ කියන්නේ දරුවව ඉස්කෝලේ යවන්නේ නැහැ. ඇයි යවන්නේ නැත්තේ? දරුවන්ට යුනිෆෝම් නැහැ. යුනිෆෝම් එක ගන්න 1500ක් විතර යනවා සහෝදරයා. රෙඩිමේඩ් එකක්. සපත්තුවක් ගන්න නැහැ. සෙරප්පු දාගෙන සමහර මේ අපේ තියෙන කොළඹ පාසල් වලින් ඒ දරුවම බාර ගන්න නැහැ. බාර ගත්තත් ළමයා ගැන ළමයා ලැජ්ජ වෙයි. කොහොමද අපේ ළමයා මෙහෙම ඉස්කෝලේට යවන්නේ කියලා? අමාරුයි හිතට. කෑම පෙට්ටි හිස්
තාත්තලා ආඬනවා අපේ දරුවට කිසිම දෙයක් දී ගන්න බෑ විතරයක් මස් මාළු ටිකක් කිසිම දෙයක් අපේ දරුවන් වෙනුවෙන් අපිට දී ගන්න බෑ අපි දන්නවා අවුරුද්ද මුළුල්ලේ අම්මලා තාත්තලාටගේ ලොකු ප්‍රශ්නයක් තමයි පොත් ලයිස්තුව ආයි කියන්න ඕනේ නෑනේ සහෝදරියෝ මෙතන දන්නවා සහෝදරයන් මෙතන දන්නවා කීයක් වියදම් වෙනවද ඉස්සර රුපියල් 3500 ගන්න තිබ්බ ඉස්කෝලේ ලයිස්තුව මේ වෙනකොට 12000 පැනලා ඉතින් ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරක කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ කොහොමද ව්‍යාපාරයක් කරගෙන යන්නේ මම අපි මෙන්න මේ වේදිකාවේ මෙන්න මෙතන ඉඳගෙන ඉන්නකොට අද අපි මේ වැඩේ පටන් ගන්න කලින් අද ලයිට් ගියා මෙන්න මේ කඩවල් දිගේ මං හිතන්නේ අර කඩේ නම් ජෙනරේටරයක් ඇති ඉන්වර්ටරයක් ඇති හැබැයි මේ තියෙන අනිත් කඩ ටික ඔක්කොම මොකක් හරි පොඩි ලාම්පුවකින් පොඩි ටෝච් එකකින් තමයි දුවන්නේ දැන් ඒක සාමාන්‍යයි නේ අපි බලන්නෙත් නෑනේ කීයටද ලයිට් කපන්නේ කියලා අපි බලන්නෙත් නෑ ඒක එච්චර නෝමල් අපිට සාමාන්‍යයි මොකද හැමදාම ලයිට් කපනවා සමහර වෙලාවට අපි දන්නෙත් නැහැ කීයට කපයිද කීයට එයිද කියන එක අපි දන්නේ නැහැ ඒක අතිශයින් සාමාන්‍ය වෙලා තියෙන්නේ අපේ ව්‍යාපාර කරගෙන යන්න බෑ අපි දන්නවා ස්වයං රැකියා කරන අපේ සමහර සහෝදරියෝ ගෙදර එකේ කෑම හදනවා මෙතනටත් ඒක ආවේනිකයි මම හිතන්නේ අපි සමෝස හදනවා ඉඩ්ලි ක්‍රීම් හදනවා ඒව හදලා ෆ්‍රිජ් වල දාලා තියන්න බෑ නරක් වෙනවා අනිත් එක උළුදු වගේ වල ගණන් කොහමද ඉතින් කොහොමද මේ වගේ පොඩි ව්‍යාපාරයක් තමන්ගේ ගෙදරට ශක්තියක් දෙන්න තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙන අපේ මිනිස්සු කැප වෙලා ඉන්නේ උදේ 4 ඉඳන් නැගලා අපේ සහෝදරයෝ වැඩ කරනවා රෑ 10 11 වෙනකන් අපේ සහෝදරයෝ ත්‍රිවිල් දුවනවා රැකියා කරනවා එහෙම වෙහෙසිලා තමන්ගේ දරුවන් එක්ක අපිට හොඳ ජීවිතයක් සහෝදර අපිට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද අපේ හොඳ ආර්ථිකයක් තියෙනවද අපේ ගෙදර ආර්ථිකය කොහමද අපි හැමදාම දුක් වෙනවා මට මෑතකදී සහෝදරයෙක් හම්බුණා ඇත්‍රිවිල එළවන සහෝදරේ එයාත් මේ හරියේ ඉන්නේ මට එයා මතක් වුණාද මෙතනට ආවම මොකද එයා කිව්වා බැලුම දවසේ ඉඳන් වයිෆ් ටිකක් තරහ වුණාම මතක් කරනවලු ට්‍රිප් එකක්වත් බැඳපු දවසේ ඉඳන් කොහෙවත් යන්න බැරි වුණා කියලා අවුරුදු 3ක් තිස්සේ කොළඹින් පිට ගමින් පිට ගෙටින් පිට කොහෙවත් ගිහිල්ලා නැහැ දැන් ඉන්නවා ඒගොල්ලන්ට අවුරුද්දක දරුවෙක් ඒ සහෝදරයා කියනවා ඒ දරුවා දැන් ඇවිදින්න අරගෙන හැබැයි අපේ ඉන්න කාමරේ පොඩි වැඩියේ දරුවට ඇවිදින්න ඉගෙන ගන්න ඒ සහෝදරයා කියනවා මට ආගම කියන්නවත් ඉඩක් නැහැ මගේ කාමරේ කියලා. ඒ කාමරේ එයා ඉන්න ඒ ගෙදරට ඒගොල්ලන්ට තාම ඔප්පුත් නැහැ. ඉතින් මේක තමයි අපේ රටේ බහුතර දෙනෙක්ගේ මම හිතන්නේ විශේෂයෙන්ම කොළඹ කොළඹ නගරයේ අයගේ මේක සාමාන්‍ය දෙයක්. හැම එක්කෙනෙක්ටම වගේ බලපාන ප්‍රශ්නයක්. එතකොට මම මෙහෙම අහන්නම් ඕගලන්ගේ මෙහෙම ප්‍රශ්නයක් ආයේ. ඉතින් ආයේ බලන්නේ බලන ප්‍රශ්නෙමයි. ඉතින් අපි දිනොන්ද සහෝදරයා. ඉතින් අපි දිනොන්ද. අපි අවුරුදු 74ක් තිස්සේ එක එක දේශපාලන පක්ෂවල ඉන්න එක එක දේශපාලඥයන්ට ඡන්දේ දීලා අපේ දරුවන්ට ඇවිදින්නවත් බැරි කාමරවල ජීවත් වෙන මේ ජීවිතේ අපි තව ඉස්සරහට ගෙනියනවාද අපි ඒක වෙනස් කරනවද? ඒක තමයි අපි අහන්න ඕන ප්‍රශ්නේ. මතක තියාගන්න මෙහෙම දෙයක්. ඔය නිල් කොළ පක්ෂ වල තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒගොල්ලන්ට ඕනේ මිනිස්සුව අසරණ කරලම තියාගන්න. මොකද එතකොට තමයි සහෝදරි ලේසි. මිනිස්සෙක් අසරණ වෙලා මිනිස්සෙක් හුඟක් අමාරු තත්ත්වෙ ඉන්නකොට පොඩි දෙයක් දීලා හිත හදන්න බලනවා ලොකු දේවල් කරන්න ඕනේ නැහැ ඒ නිසා තමයි ඡන්ද කාලෙට ලං වෙන්න ඇවිල්ලා පොඩි බඩුවක් බෙදලා හාල් කිලෝ 10ක් බෙදලා මොකක් හරි පොඩි ඡන්ද පොරොන්දුවක් වෙලා යනවා හැබැයි දැන් අපි කැටිපිසේ හදරය කිව්වා වගේ
දැන් අපි දන්නවා ඒක බලංගු නැහැ කියලා. මොකක් දුන්නත් අපි වෙනස් කරන්න ඕනේ මෙන්න මේ ක්‍රමය කියන එක අපි දන්නවා දැන්. අපි දන්නවා මොන වගේ දේවල් අපේ අතට ගෙනලා දුන්නා. අපි දන්නවා ඇත්තට මේගොල්ලෝ හිතන්නේ තමන් බලය ගන්න එක මිසක් අපිව දිනවන එක ගැන නෙවෙයි. ඒකයි මේ වෙලාවේ රනිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ඡන්දකටත් හරි බයෙන් ඉන්නේ. හරිම බයෙන් ඉන්නේ. එක එක විදිහේ පනත් එක එක විදිහේ නීති රීති එක එක විදිහේ කුමන්ත්‍රණ කරන්න හදනවා මිනිස්සුන්ගේ බලය යටපත් කරන්න. හැබැයි අපි දන්නවා මේ වෙනකොට මාලිගාවත්තේ කොළඹ ලංකාව පුරා ඉන්න සියලුම ජනතාව කිසිම බයක් නැහැ. ඒගොල්ලෝ දන්නවා මේ වෙලාවේ ගන්න මාලිමාවත් එක්ක යන තීරණය කියලා අනිවාර්යෙන් මෙතන සියලු දෙනාම දන්නවා. ඒ පාලකයෝත් ඒක දන්නවා. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට මෙදාස හැරේ ලේසි වෙන්නේ නැහැ කියලා. ඉතින් මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද දැන් ඉස්සරහට වෙන්න ඕනේ? අපි මම මුලින් කිව්වා වගේ දැන් අපි වෙනස් වෙලා අපි තවත් වෙනස් වෙමු. අපි තවත් මෙන්න මේ පණිවිඩය මාලිගා මාලිමාව ගැන මාලිගා වත්තේ අනිත් සියලු දෙනාටම කියමු. බය නැතුව මෙතන ඉන්න මේ වේදිකාවේ ඉන්න අය ගැන අපිට වක් කියන්න පුළුවන්. මොකද අපි දන්නවා හොරකම බොරුවක් වංචාවක් නැති බව. ඒකයි මේ හෘද සාක්ෂියක් නැතුව මෙතන මෙතන ඉන්න සියලු දෙනා බය නැතුව විල කතා කරන්නේ. තමන්ගේ නම්බුනාමය ගැන කිසි බයක් නැහැ. මොකද මෙතන ඉන්න සියලු දෙනා මේ නම්බුනාමය රකින්නවා. ඩොක්ටර් සාලි කතා වෙලාවේ මම නම් ඇඬුවා. මම දන්නවා මෙතන කිහිප දෙනෙකුත් ඇඬුවා. මොකද අපි සංවේදී. හැබැයි අපේ පාලකයන් සංවේදීද? අපේ පාලකයන් සංවේදීද අපි අඬන දරුවෝ ගැන? අපේ පාලකයන් සංවේදීද අපිට රැකියන්න තෝ අපි පාට බහින්න සිද්ධ වුණාම? අපේ පාලකයන් සංවේදීද මේ ප්‍රශ්නවලට? ඒගොල්ලෝ සංවේදී නැහැ. ඒගොල්ලෝ බලන්නේ මම කොහොමද තව අවුරුද්දක් දෙකක් තුනක් මම බලේ ඉන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලට විතරක් සංවේදී. මෙතන නියෝජනය වෙන්න ඕනේ අම්මේ තාත්තේ ඕගොල්ලොව. අපි නගර සභාවල නියෝජනය වෙන්න ඕනේ තමන්ගේ ඒ ප්‍රශ්න ටික ඉස්සරහට ගෙනියන්න පුළුවන් මිනිස්සු ටිකක්. ඒකට තෙතමනයක් හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු තමයි මෙන්න මෙතනින් එතනට එකතු වෙන්න ඕනේ. මෙන්න මෙතනින් පාර්ලිමේන්තුවට එකතු වෙන්න ඕනේ. තමන් හිතනවාද මේ වෙලාවේ තමන්ගේ නියෝජනයක් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා? අපේ තුන්දෙනෙක් ඉන්නවා. අනු කුමාර සහෝදරයා, ආචාර්ය හරිණි අමරසූරිය, විජිත හේරත් සහෝදරයා. ඔන්න හෘද සාක්ෂියක් ඇතුව වැඩ කරන මිනිස්සු. ඉතින් අපි මෙහෙම දෙයක් හිතමු. මම මේ ප්‍රශ්න දෙසරයක් ඇහුවා. මම දැන් උත්තරේ දීලත් නැතර කරන්නම්. අපි දිනවන්න ඕනේ අපිව දිනවන මිනිස්සු. අපි දිනවන්න ඕනේ අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා අපේ දරුවන්ව දිනවන මිනිස්සු. අපි දිනවන්න ඕනේ අපේ වයසක අම්මලා තාත්තලා ගැන තෙතමනයක් තියෙන මිනිස්සු. ඉතින් කවුද අපි දිනවන්නේ? අපි දිනවන්න ඕනේ අපිව. එම නිසා අරි ඉස්කෝලේ අපි ගණිතයේ ප්‍රශ්න හදනකොට අපි එම නිසා කියලා දානවා. එම නිසා 33ක්. එම නිසා මෙදාසරේ අපිව දිනවන ජනතාව දිනවන ජනතාවාදී පාලනය කරා යගෙන යන මාලිමාව තමයි දිනන්න ඕනේ කියන එක අපි දිගින් දිගටම කියනවා. ඉතින් බය නැතුව එකතු වෙන්න. අපි මේ යන ගමන ටිකක් දුෂ්කර වෙයි, ටිකක් අමාරු වෙයි. ඒත් අපි දන්නවා අපි ජයග්‍රහණය කරනවා. ඒක නිශ්චිතයි සහෝදර සහෝදරනි. මාලිමාව මෙදාසරේ ජයග්‍රහණය කරනවා. බය වෙන්න එපා. මොකද මිනිස්සු මෙදාසරේ හෘද සාක්ෂියට වැඩ කරන්න ලෑස්ති. ඉතින් අපිව දිනවන මිනිස්සුව දිනවන දරුවන්ව දිනවන දේශපාලනයක් කරා අපි යමු. ඔබට ජය වේවා. බොහොම ස්තුතියි.